විනෝදය සතුට ලබා ගත හැකි අපූර්ව දෙයක් ලෙස සංචාරයේ සඳහන් කරන්න පුළුවන්. ඉතින් සංචාරය අපි තෝරා ගන්න ලබන්නේ දෛනික ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මිදී ඊටමත් අපූර්ව ලෙස ජීවිතයට වින්දනයක් ලබා දීමටයි. තම පවුලය සමග යහළුවන් සමග කාලය ගත කිරීමට හොඳම දෙයක් ලෙස සංචාරයේ සඳහන් කරන්න පුළුවන්. සංචාරය කරන අයෙකුට සංචාරය කළ හැකි අපූර්ව ස්ථානයක් ලෙස තැම්පාණ ජලාශය සඳහන් කරන්න පුළුවන්. මෙම අපූර්ව සුන්දර ස්ථානයේ පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුලයි. මෙම ස්ථානයට ගමන් කරන ගමන් මාර්ගය පිළිබඳ සඳහන් කරන විට කුරුණෑගල නගරයට පැමිණ කුරුණෑගල සිට කිලෝමීටර් 8ක් දුරින් පමණ මෙම අපූර්ව සුන්දර ස්ථානය පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැම්පාණ රක්ෂිතයට මායිම්ව තමයි මෙම අපූර්ව ස්ථානය පිහිටා තිබෙන්නේ. මෙම ස්ථානය කඳු පන්තියකින් වට වූ ඉතාමත් අපූර්ව සුන්දර වූ ස්ථානයක් වෙනවා. මෙම ස්ථානය ඓතිහාසික වශයෙන්ද වැදගත් වන අතර මෙම ස්ථානයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිවයන් ලබනවා. ඒ අනුව ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙම අපූර්ව ස්ථානය ශ්‍රී ලංකා උරුමයක් ලෙසද ශ්‍රී ලාංකික වන අපිට ඉතාමත් වැදගත් වන ස්ථානයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඉතිහාසය පිළිබඳ සඳහන් කරන විට වළගම්බා රජු මෙම කඳුආශ්‍රිතව සැඟව සිටි බවත් යුද්ධ කාලයන් සඳහා සේනාව සංවිධානය කළ බවත් සඳහන් වෙනවා. පසු කාලීනව මෙම රජතුමා විසින් මේ ආශ්‍රිතව විහාරයක් සිදු කර තිබෙන අතර එම විහාරය බම්බා විහාරය ලෙස නම් කර තිබෙනවා. ජෛව විවිධත්වය ඉහළ මට්ටමක තිබෙනා වූ මෙම තැම්පාණ රක්ෂිතයේ ඉතාමත් අපූර්ව ශාක විශේෂයන් ගණනාවක් තිබෙනවා. මෙම සුන්දර ස්ථානය නැරඹීමට යන සංචාරකීන්ට සැමදාම වාගේ මෙම ස්ථානය නැරඹීමට යාමට නොහැකිය. පොහොය දිනයන්දී පමණක් තැම්පාණ ජලාශය සහ බම්බා විහාරය නැරඹීමට යන්න අවසර හිමි වෙනවා. ඒ වගේම තමයි තැම්පාණ රක්ෂිතයේ තරණය කිරීමට නම් විශේෂ අවසරයක් ගැනීම අවශ්‍ය වෙනවා. මේ ආකාරයට සංචාරයට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටා තිබෙනා වූ තැම්පාණ ජලාශය පිළිබඳ සඳහන් කරන්න පුළුවන්.